ඔබ පිටරටක සේවය කරන ශ්‍රී ලාංකිකයෙක් හැටියට මේ කොරෝනා වෛරස් රෝගය හේතුවෙන් තම මව් රටට යාමට නොහැකි වීම සම්බන්ධයෙන් අපේ ශ්‍රී ලංකා රජයගත් ක්‍රියාමාර්ග ගැන කුමක්ද සිතන්නේ? ඇත්තරම කියන කනගාටුයි. ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරලා නැහැ කියනවා ඒ කට්ටිය අනුගමනය කරලා තියනවා කියලා. නමුත් මෙහි මේ රටේ ඉඳන් ලංකාවට යන්න ගුවන් යානා ඕනතරම් බලාපොරොත්තු වෙන පුතුලේකනේ ඉන්නවා. අනුමතන මේ ඉතාලියේ ජීවත් වෙන ශ්‍රී ලංකේයන්ට කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඇත්තම කනගාටුයි කියන්නේ. ඉතින් ඒ ගැන අපේ බලවත් කනගාටුව මෙයින් ප්‍රකාශ කරන ඇත්තටම. මොකද වාචිකව කියන මිසක් ක්‍රියාවෙන් මේ මොහොතේ නගන්නේ නැහැ. අපි මේ බලන් ඉන්නේ ජනවාරි 21 ඉඳන් අපේ රජයෙන් කියලා තියෙන ලංකාවේ රජයෙන් කියලා තියෙන අපි එකට ක්‍රියාමාර්ගයක් ගන්නවායි කියලා අපි බලමු. නමුත් හිතර කනගාටුයි. ඉතාලියේ තියෙන සංවිධාන නිදිමරුණු ඇල්මර්නු ස්වරූපයෙන් ඉන්නේ ඔවුන්ගේ බලල්ලත් මෙතන. ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි ඒ බලාපොරොත්තු තියාගෙන අද හෙට අපිට ලංකාවට යන්න කියලා අපි මේ අවුරුදු දෙකක් තිස්සේ මේ රටේ බලන් ඉන්නවා. යන්න පුළුවන් ඒක අවශ්‍ය කිසිම පහසුකමක් සැලසන්නේ නැහැ. නෑ තනාපති කාර්යාලේ ගියාම කියන්නේ අපිට යන බලන් ඉන්න මහත්තයෝ අපිට යන විදිහක් නෑ. අපි කියන්නේ ඉහළින් එන නියෝග කියලා. ඉහළින් එන නියෝග මොනවද? ආණ්ඩුව කරන පාලකීන්ගේ සහචරයන්ට කොමිස් මුදල් යන හැටියට කරන ක්‍රියාමාර්ග. එක එක යම් කට්කේට අයතා මුදල් ගණන්දනුවෙන් අයතා මුදල් දීලා පුරුතු ලේකණෙන් ඉතරහට දාගෙන ගිය කට්ටිය ඉන්නවා. ඒකයි ඇත්ත තත්තාව. ඒකයි නිරෝධායනය වීම සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද? නිරෝධායනය වෙන එක ඇත්තක්. ඒක කර යුතුයි අපි. නමුත් ඒක ඇයි ශ්‍රී ලංකිකයට විතරක්? අර යුක්‍රේනයෙන් එන සංචාරයකට බලපාන්නේ නැහැ. ඒ ජය බුබුලක් කියන්නේ මොකද්ද? ඒකේ බොරු ප්‍රෝඩාවක්. එහෙම බුබුලක් යන්න බෑ ලංකාවේ. අපි එනකොට අපි හැංගිලා ඉන්න ඕන. ඇයි අපිට පුළුවන් නිරෝධායනය අපේ නිවස් තුල? අපේ හැම ගමකම නිලධාරි කෙනෙක් ඉන්නවා, සෞඛ්‍ය PHI කෙනෙක් ඉන්නවා. එයාගේ අධීක්ෂණයට අපිට කරන්න පුළුවන්නේ. ඇයි ඒවට ඉදතන දෙන්නේ නැත්තේ? විජේසිකයන්ට ඇයි දවස් තුනකින් යන්න පුළුවන් මුළු ලංකාවටම? අන්න ඒකයි ඔතන තියෙන ලොකුම ගැටලුව. ඒක මාෆියාවක් යන්නේ. එක්තරා කොටසක මුදල් යන මාෆියාවක්. නිරෝධායනය වෙන්න අපිට පුළුවන් යන්න. නමුත් පහුගිය කාලේ වෙච්ච සිද්ධීන් දැක්කහම ලංකාවට ගිය ගමන් ඔවුන්ට PCR එකට අහවල් මුද අර මුදල කියලා ඔක්කොම මිනිස්සු ඔය සමාජ මාධ්‍ය යනවා. ඒවා සමාජ Facebook වල බලන්න ගිහිල්ලා කොච්චර අසරණ කට්ටිය වේදන් කළා මේවා කරනවාද කියලා. ඒවට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ. අන්න ඒකයි අපි කියන්නේ. ඔබ රජයේ ක්‍රියා කියනවා. නමුත් අපි ඒකට ක්‍රියාවෙන් පෙන්වන්න කරුණා කළා. මෙහි ඉන්න අහිංසක ජනතාව අද යන්න හෙට යන්න කියලා බලන් ඉන්නවා. ඇයි අර වෙන පිටරට ජාතිකයන්ට ලංකාවට යන්න පුළුවන්? යුක්‍රේනයයි ඉතාලියයි ගත්තාම යුක්‍රේනිය කියන්නේ අන්තිම පහත් ආදායම් අඳුරු රටක්. ඊට වඩා මේ ශ්‍රී ලංකාවේ ආදායම තියෙනවා. නමුත් ඔවුන්ට දොර වහලා. මොකද එයාලගේ සහචරයන්ට යන්නේ නේ මේ කොමිස් මුදල්? අපේ ලංකාවේ ගියාම ඔන්න ඕකයි තත්ත්වය. ඒක හින්දා කරුණා කරලා අපි ඉල්ලන්නේ, ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඉල්ලන්නේ මේ ශ්‍රී ලාංකික අපිට යන්න අවස්ථාව සලසා දෙන්න. ඔය හැම දෙයක්ම වෙන්නේ කොමිස් මුදලට යන්නේ. ඇත්තම කියනවා නම් ඒක හරිම දුක්ඛිත තත්ත්වයක්. මේ අපි මේ රටවලට අපි හම්බ කරන මුදල් ලැබන්නේ අපේ රටට සංචාරක ගියයි කියලා උන් ඒ මිනිස්සු කවද? සතියයි දෙකයි. එයාලට නීති නැහැ දවස් 3යි. අපි ලාංකිකයෝ දවස් 4යි. මොනවද මේ තේරුම? ඇයි එහෙම කරන්න හදන්නේ? ඒ වගේ අසාධාරණකම් කරන්න මේ ඉඩ දෙන්නේ නැව. අවුරුදු දෙකමාරක් තිස්සේ යන බලාගෙන ඉන්නවා. නමුත් යන්න තිබුණා. නමුත් එක ගමන් වාරයකට ලක්ෂ දෙකක් දෙන්න ඕන. නෑ ඊට වඩා අපිට පුළුවන් ඊට වඩා අඩු මුදලකට යන්න. මෙහෙ ඉන්නවා එක එක තව එයාලයින් තියෙනවා. එමිරේට්ස් තියෙනවා, කටාර් ඒවිස් තියෙනවා. ඒ ඔක්කොම දොරගුළු වහලා තියෙන්නේ. මොකද ශ්‍රී ලංකන්නේ යන්න ඕන. ගියහම එයාලා කියන විදිහට අපි හැමදේම කරන්න ඕන. එයාලගේ ඉන්න ඕන අනිවාර්යෙන් ඒක කළේ තමයි. දැන් මේ ඊයේ පෙරේදා හමුදායි පුත්තුමා කියලා තිබුණා. නෑ එහෙම එකක් නැහැ. නැව ගියාට පස්සේ තමයි හැමදේම කියන්නේ. නමුත් ඒ සිද්ධිය වල තියෙනවා. දැන් අන්තිමට ඒක ඔප්පුනාට පස්සේ ඒ කට්ටිය දැන් මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ මොහොතේ නම් ඒක ක්‍රියාත්මක නැහැ. ක්‍රියාත්මක කරන්න තවත් දිනෙන් දින පහු කරනවා. පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජනාධිපතිතුමාට මීට වඩා හොඳ ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද? ඔබ ඒ ගැන කුමක්ද සිතන්නේ? නෑ ජනාධිපතිතුමාට වඩා එයාගේ වටේ ඉන්න නිලධාරීන් ඊට වඩා ප්‍රබලයි. ඒකයි හේතුව වෙලා තියෙන්නේ. ඒක පහුගේ මේ මාස කීපේ ඒක ඔප්පු කරලා පෙන්නවා. අන්තිමට අර අපේ ඒක අමාත්‍යතුමෙක්
ක්‍රීඩා අමාත්‍යතුමා කළා තිබුණා ඇයි මේ වගේ දෙයක් කරන්නේ මේ වගේ දෙයක් කරන්නේ ඇයි කියලා. ඒ රජයේම නැගුණා ඒකට විරෝධතාවය. ජනාධිපතිතුමාට වඩා ප්‍රබල එයාගේ සහචරයෝ ඉන්නවා. ඒකයි එතන වෙලා තියෙන ඇත්තම කතාව. කියන කනගාටුයි. කඩියන කොල්ලෝ. මන්නම් හිතන්නේ මේ මේ රෝමේ ඉතාලියේ ඉන්න කිසි කෙනෙක් ආයෙත් රජයට පක්ෂපාතී පක්ෂපාතීව කරයි කියලා. ඒකයි මට කියන්න තියෙන්නේ.